අපේ ජීවිතේ ඕනෑම ක්‍රියාකාරකමකදී ඕනෑම කාර්යයකදී අත්‍යවශ්‍යම කාරණය වෙන්නේ අවශ්‍යතාවය වෙන්නේ අපේ ශරීරය නිරෝගීව සහ ශක්තිමත්ව තිබීම. යම් හේතුවක් නිසා අපේ ශරීරය අකර්මණ්‍ය වුණොත් අපේ ජීවිතයේ එදිනෙදා කටයුතු කිසිවක් අපිට නිවැරදි විදිහට කරගන්න බැරුව යනවා. අපේ ජීවිතේ එහෙම් පිටින් අඩාල වෙනවා. ඉතින් මෙවැනි රෝග තත්ත්වයක් පිළිබඳව කතා බහ කරන්න අපි අපේ කාල වේලාව වෙන් කරන්න හිතුවයි තමයි ආඝාතය. අපි හොඳට හුරු පුරුදු වචනයක් තමයි අපි කියන පැරලයිස් වෙනවා කියලා. මෙන්න මේ පිළිබඳව අද කතා බහ කරන්න අපි සූදානම්. මේ ගැන ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක මැදිරි එකතු වෙලා ඉන්නවා. කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකයේ බෞද්ධ චිකිත්සක නිලධාරී චානක සංජීව මහත්මයා. ආයුබෝවන් සුබෝදසන. ආයුබෝවන් සුබෝදසන. ඉතින් මේ ආඝාතය කියලා කිව්වහම ගොඩක් දෙනෙක් බය වෙන තත්වයක්. ඒ නිසා අපිට මුලින්ම පැහැදිලි කරලා දෙන්නකෝ ආඝාතය කියලා කියන්නේ මොකක්ද කියලා. ආඝාතය කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා අපේ මොලේ මගින් තමයි අපේ සමස්ත ශරීරයේම ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. එතකොට දැන් මේ මොලේ ක්‍රියාකාරීත්වයට වැදගත්ම දෙයක් තමයි රුධිර සැපයීම කියන්නේ. එතකොට අපේ ශරීරයේ අනිකුත් අංගවල වගේම අනිකුත් කොටස්වල වගේම මේ මොලේටත් තියෙනවා ඉතාමත්ම සංකීර්ණ රුධිර සැපයීමක්. එතකොට මේ කියන රුධිර සැපයීම එක්කෝ අපි කියන බ්ලඩ් ක්ලොට් එකක් එහෙම නැත්නම් පොඩි අවහිර වීමක් එහෙම නැත්නම් මේ රුධිර නාලය මේ පුපුරා යෑම කියන හේතු දෙක මගින් මේ රුධිර සැපීම අඩාලුනොත් මොලේ කොටසකට අන්න එතනදී තමයි මේ ආඝාතය හෙවත් ස්ට්‍රෝක් කියන තත්ත්වය ඇති වෙන්නේ. අපි දැන් මම මුලින්ම සඳහන් කරානේ මේ අපේ සියලුම ශාරීරික ක්‍රියාකාරීත්වයන් පාලනය වෙන්නේ මොලේ මගින් කියලා. එතකොට දැන් මේ මොලේ මගින් ශාරීරික ක්‍රියාකාරීත්වයන් පාලනය කරන්න එයාට තියෙනවා වෙනමම සැකැස්ම. මේක හරියට මේ කම්පියුටරයක් වගේ. දැන් අපි දන්නවා කම්පියුටර් එක සිස්ටම් එකක් තියෙනවනේ. ඒ සිස්ටම් එකේ තියෙන ෆයිල්ස් වලින් තමයි සඳහන් කරන්නේ යම්කිසි අපි කාර්යයක් නියම කරාම ඒ කම්පියුටර් මගින් කුමක් කරන්න ඕනේද කියන දේ. ඒ වගේම අපේ මේ මොලේ තියෙනවා අපේ ඉරියව් සම්බන්ධව, අපේ ක්‍රියාකාරකම් සම්බන්ධව, අපේ මතකයේ සම්බන්ධව, අපේ පෙනීම සම්බන්ධව, එහෙම නැත්නම් අපේ රස ගඳ සුවඳ දැනීම සම්බන්ධව, රස දැනීම සම්බන්ධව යම් කිසි තියෙනවා එයාටම ෆීඩ් කරපු ක්‍රමවිදියක්. එයාට තියෙනවා මතකය. එතකොට මේ මොලේ අදාළ කොටසකට රුධිර සැපීම නැති වුණොත් අපි උදාහරණයක් විදිහට හිතමු මොලේ කොටසකට රුධිර සැපීම නැත් අඩාල වෙනවා. ඒ කොටස මගින් සිදු කරන්නේ අපේ වං අත ක්‍රියාත්මක කිරවීම. එතකොට ක්‍රියාත්මක කිරවීමට අදාළ දත්ත තමයි මේ කොටසේ තියෙන්නේ. එතකොට දැන් මේ කොටසට රුධිර සැපීම නැතුව ගියොත් වෙන්නේ මේ කොටස මැරී යනවා. එහෙම නැත්නම් අඩපණ වෙනවා. එතකොට ඒ අපේ වං අත නම් ඒ අදාළත වං අත නම් ඒ වං අතේ ක්‍රියාකාරීත්වය එක්කෝ අඩමර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහ මුලින්ම නැති වී යන්න පුළුවන්. මෙමගින් අපේ මුහුණ ඒ වගේම අතපය වල ක්‍රියාකාරකම් නැති වී යෑම තමයි ගොඩාක් වෙලාවට අගාධයේ සිදු වෙන්නේ. ඒ වගේම අපිට ගඳ සුවඳ දැනීමේ ගැටලු මතු වෙන්න පුළුවන්. ඒ වගේම මුලින් සඳහන් කළා වගේ පිනීම, එහෙම නැත්නම් ශබ්දයේ ඇසීම මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් නැති වී යෑම, ඒ කියන්නේ මොලේ රුධිර සැපීම අඩාල වීමෙන් මොලේට මේ ශරීරයේ තියෙන විවිධ ක්‍රියාකාරකම් අඩපණ වීම තමයි අපි සරලව ගත්තොත් ආගාධයේවත් ස්ට්‍රෝක් එකක් කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. දැන් මේ වගේ තත්වයක් ඇති වෙනකොට අපි මේ හඳුනා ගැනීමේදී නිවැරදි වෙන්න ඕනේනේ. ඒ නිසා අපිට පැහැදිලි කරන්න පුළුවන් ඔබතුමන්ට අපි ආඝාත තත්වයක් කොහොමද හරියටම හඳුනාගන්නේ කියලා. ඔව්, ඇත්තටම දැන් ඕනෑම රෝගී තත්වයකදී ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වෙන්නේ මේක මූලික මට්ටමේදී හඳුනා ගැනීම. එමගින් තමයි අපිට මේකෙන් සිදුවෙන්න පුළුවන් හානිය අවම කරගෙන ඉතාමත්ම ඉක්මනින් අපේ දෛනික කටයුතු වලට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි රෝහලෙදි දැකලා තියෙනවා ගොඩාක් කාලවට මේ ආඝාත තත්ත්වයක් ඇති වෙච්ච රෝගියෙක්ව රෝහලට ගෙන ඒමට ප්‍රමාද වීමෙන් විවිධ හේතු බලපාන්න පුළුවන්. ප්‍රමාද වීමෙන් ඒ රෝගී තත්ත්වයේ උස්සන්න වෙලා ඒගොල්ලෝ ඒ රෝගී පුද්ගලයාත් එයාගේ පවුලේ අයත් වටපිටාවයත් සියලුම දෙනා ඉතාමත්ම කරදරකාරී තත්ත්වවලට මුහුණ දෙනවා. ගොඩාක් වෙලාවට අපි මේක මේ සරලව ගන්න හින්දා තමයි අපිට මෙතනදී ගැටලුකාරී තත්ත්ව ගොඩක් පැන නැගින්නේ. අපි දන්නවා දැන් ගොඩක් අපිට දෛනිකව ඔළුවේ කැක්කුම් ඇති වෙනවා. එතකොට අපි දන්නවා ඔය ඔළුවේ කැක්කුම ටිකක් වෙලා යද්දි ඇරලා යයි කියලා. එතකොට අපි නිතティම පෙළඹෙනවා දැන් අපිට යම්කිසි ඔළුවේ කැක්කුමක් තියෙනවා නම් ඒ ඔළුවේ කැක්කුම මේකත් මේ සරල මේ හිසේ මේ වේදනාවක් වෙන්නේ නැති මේකත් ඇරිලා යයි කියලා අපි බලබල ඉන්නවා. දැන් ඔය බලබල ඉන්න ගතියෙන් තමයි ගොඩාක් වෙලාවට අපිට මේ රෝගියා රෝහලට ගෙන ඒමට ප්‍රමාද වෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ ආඝාත තත්ත්වයක් ඇති වෙනකොට මේක ඇති වෙන්නේ ගොඩාක් වෙලාවට වැඩිපුරම ටිකක් මැදි වයසේ හෝ ඒ කියන්නේ වයස්ගත පුද්ගලයින්ට. අපි උදාහරණයක් විදිහට හිතමු අවුරුදු 45න් පස්සේ උදවියට කියලා. එතකොට ඒ වගේ අය ටිකක් ඉතින් කොහොමත් ටිකක් දරඳ අඩුවිනේ. එතකොට එයාලව සමහරක් වෙලාවට එයාලගේ ළමයි රෝහලට ගෙන ඒමට හදනකොට සමහරට ඒගොල්ලෝ විරෝධය පළ කරනවා. නෑ නෑ මේක ඇරිලා යයි මේක හරියයි මම පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ කියලා කියනවා.
අන්න ඒ වගේ තත්ත්වෙකින් ගොඩාක් දීර්ඝ කාලිනව ගැටලු පැන නගිනවා මම දැකලා තියෙනවා. එතකොට මේක හඳුනා ගැනීමේදී අපිට ලේසියෙන් මතක තියා ගන්න පුළුවන් සරලම විදිය තමයි F A L කියලා කියන්නේ. F අකුර, A අකුර සහ L අකුර. F කියලා කියන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ මුහුණේ සිදුවන වෙනස්කම් වලට. අපි කියනවා facial වෙන මේ changes. එතකොට දැන් වෙනදා හොඳට hina දැන් අපි දන්නවා අපේ පවුලේ කෙනෙක් hina වෙන විදිය එයා හොඳට hina වෙනවද සාමාන්‍යයෙන් අඩුවෙන් hina වෙන කෙනෙක්ද අපිට පුරුදුයි. එතකොට අපි බලන්න ඕනේ එයා hina වෙන විදිය වෙනස්කමක් තියෙනවද කියලා. ඒ වගේම තමයි අපි දන්නවා පවුලේ කෙනෙක් අපේ පවුලේම ඉන්න සමාජිකයේ කොහොමද හොඳට කතා බහ කරන විදිය කොහොමද කියලා. එයා ටිකක් වැඩිපුර කතා කරලා ඉන්න කෙනෙක්ද? එයා හොඳට කට ඇරලා හොඳට කතා කරන කෙනෙක්ද? නැත්නම් කට අඩුවෙන් ඇරලා කතා කරන කෙනෙක්ද? ඒ වගේ. එතකොට අපි ඒකට විමසිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ තොල් වැඩ කරන විදිය. එතකොට වෙනදට වඩා එයාගේ කට එයා ඇරෙන්නේ නැත්නම් උදාහරණ විශේෂයෙන්ම කටේ එක්පසක් හරියට ඇරෙන්නේ නැත්නම් එතකොට මේ තොල් එහෙම අපේ මෙහෙම කඩා වැටෙන ගතියක් එනවා. ඒ පැත්ත හරියට ඇරෙන්නේ නැහැ. ඇරුනොත් හරියට වහ ගන්න බෑ. ඒ වගේ ගැටලු වෙනවා. ඒ වගේම අපිට අපි දන්නවා අපේ කටේ තියෙන කේට ශ්‍රාවයන්. ඒ ශ්‍රාවයන් මෙහෙම වැగిරෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ යාට කියලා ගිලෙන්නේ නැහැ වගේ. එහෙම නැත්නම් එයා පැමිණිලි කරන්න පුළුවන් මට හරි සෙම ගතියක් තියෙනවා. ඒ සෙම ගතිය හින්දා හරියට සෙම එනවා කියලා. ඒ වගේ පැමිණිලි එන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට අපි ගොඩක් විමසිලිමත් වෙන්න ඕනේ. එතනදී මම සඳහන් කරන්න ඕනේ දැන් අපේ සාමාන්‍ය තියෙනවා මේ උගුරේ යාන්ත්‍රණයක් අපේ කටෙන් ශ්‍රාවය වෙන ක්‍රේටයන් සියල්ල අපේ අපේ ඒ කියන්නේ ආමාශයට යනවා. ඒ කියන්නේ වැඩිපුර ක්‍රේට ශ්‍රාවයන්. දැන් අපේ මේ ආඝාතයක් ඇති වෙලා අපේ මේ උගුර හරියට වැඩ කරන්නේ නැතුව ගියොත් වෙන දේ තමයි අර ක්‍රේට ශ්‍රාවයන් ගිලීම සිද්ධ වෙන්නේ නැහැ හරියට. එතකොට එහෙම කෙනෙකුට හිතෙන්නේ එයාට එදා දවසේ හරි ගොඩ සෙම ගතියක් තියෙනවා මේ සෙම තමයි එන්නේ කියලා. ඉතින් ඒක අපි වැරදියට හඳුනා ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඒ අකුරෙන් කියන්නේ arms. ඒ කියන්නේ අපේ අත් දෙක අපි බලන්න ඕනේ එයාට හොඳට අත මෙහෙම හොඳට මේ ඉහළට ඔසවන්න පුළුවන්ද? මේ පසෙකට මෙහෙම හොඳට ඔසවන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉසවීමේදී ගැටලුවක් තියෙනවද කියලා. එතකොට ඒක හඳුනා ගන්න පුළුවන් ලේසිම විදිය තමයි අපිට කියන්න පුළුවන් ඒ කෙනෙකුට අත් දෙකම එකවර මෙහෙම ඉහළට ඔසවන්න කියලා සම්පූර්ණයෙන් හොඳටම ඉහළට. එතකොට ඉහළට ඉසවීමේදී එක අතක් හරි පරිදි එසවෙන්නේ නැත්නම් එක අතක් අඩුවෙන් එසවෙනවා නම් ඒකත් අපිට එක් ආකාරයක අනුතරුදායක සංඥාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා අපේ පවුලේ සමාජිකය කොහොමද හොඳ ඇවිදින විදිය කියලා. ඇවිදලා කරලා ඉන්න විදිය. එතකොට අපේ පවුලේ සමාජිකයෙක් එක කකුලක් ඒ කියන්නේ අඩමානෙට තියෙනවා නම් එහෙම නැත්නම් යාට ඒක ඔසව ගන්න බැරි නම් එහෙම නැත්නම් නිකන් අද්දාද් අපි කියන්නේ ગાට ગાට යනවා කියලා ඒ වගේ යනවා නම් පය පැකිලෙනවා නම් විශේෂයෙන්ම අපේ යටිපතුල නිසි පරිදි එසවෙන්නේ නැත්නම් අපි දන්නවා දැන් ඇවිදිනකොට අපේ යටිපතුල මෙහෙම හොඳට එසවෙන්න ඕනේ. එහෙම නැත්නම් පොළවේ වදිනවා. නැත්නම් ළඟ තියෙන දේවල් වල වදින්න පුළුවන්. පුටු කකුල් වල වදින්න පුළුවන්. එතකොට එහෙම එසවෙන්නේ නැත්නම් ඒකත් එක අනුතුරු සංඥාවක් විදිහට හඳුනා ගන්න. එතකොට ඔය මං මුලින් සඳහන් කරපු F A L facial ඒ වගේම arms ඒ වගේම legs. ඒ කියන්නේ මුහුණ අතේ සහ කකුලේ සිදුවෙන අපහසුතා. එහෙම නැත්නම් බැරිවීම වලින් අපිට සැක කරන්න පුළුවන්. මේ මේක ආඝාත තත්ත්වයක්ද කියන දේ. ඒ වගේම තමයි අපිට මේකදී අපිට විශේෂම සඳහන් කරන්න ඕනේ අධි රුධිර පීඩනේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට අධික රුධිර පීඩනේ තියෙනවා නම් ඒකත් ගොඩක් පොසිටිව් ධනාත්මක දෙයක් මේ පැත්තට. එතකොට අපිට ඒ වෙලාවට එයාගේ රුධිර පීඩනයත් ඕනනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපිට ලේසියෙන් ඔය ඩිජිටල් තියෙන ප්‍රෙෂර් මීටර්ස් ඉතාමත්ම අඩු මුදලට ගන්න දැන් නම් ටිකක් වැඩි ඇති. එතකොට ඒ වගේ එකක් තියාගත්තොත් අපිට ඒකිනුත් බලන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලින් තමයි අපිට මේක සැක කරන්න පුළුවන්. නමුත් හඳුනා ගැනීම අවසාන වශයෙන් වෛද්‍යවරයෙක් සතුයි. ඔය ඉතින් ඔන්න ඔය වගේ ලක්ෂණ ඔබට දැනෙනවා නම් නැත්නම් ඔබේ නිවැසියන්ට දැනෙනවා නම් ඔබට හඳුනා ගන්නට ලැබෙනවා නම් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන නොසලකා හරින්න එපා. ඒ වගේම බල බල ඉන්නත් එපා. තව ටිකක් බලමු කියලා පුළුවන් තරම් ඉක්මනට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවට ඔබ යන්න. එහෙම නැත්නම් ඔබේ පවුලේ සමාජිකයව රැගෙන යන්න. ඒ ඔබේ ඉක්මන් වීම තුළ ජීවිතය බේරා ගැනීමේ අපහසුතා ඇතිවීම වළක්වා ගැනීම ඉඩකඩ ඔබට හිමි වෙනවා. ඉතින් දැන් මේ විදිහට අපි මේ රෝග තත්ත්වයක් තිබෙනවා නම් මේක හඳුනා ගන්නවා. ඊළඟට තිබෙන වැදගත්ම කාරණේ තමයි මේ වගේ දේවල් ඇති වෙන්නට හේතු මොකක්ද කියලා අපි අවබෝධයක් ලබා ගැනීම. ඒ නිසා අපිට පැහැදිලි කරන්න මේ වගේ ආඝාත තත්ත්වයක් ඇති වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ? දැන් ගොඩාක් වෙලාවට ඉතින් ඔය දේ ඇති වෙන්නේ අපේ නරක පුරුතින්ද තමයි. එතකොට අපිට මේ ආඝාත තත්ත්වයක් එහෙම නැත්නම් තමයි ස්ට්‍රෝක් එකක් ඇති වෙන්න බලපාන හේතු වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි අපේ ජීවන පුරුදු. අපි කියනවා අපේ ලයිෆ් ස්ටයිල් චේන්ජස් කියලා. එතකොට එතනදී අපි දැන් ගොඩක් වෙලාවට අධිකව අපි දුම්පානයට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒ වගේම අධිකව මත්පැන් පානයට ඇබ්බැහි වෙලා ඉන්නවනම්
ඒ වගේම අපි ගොඩාක් තෙල් බහුල ආහාර මේ භාවිතාවට බැහැ වෙලා ඉන්නවනම් ඒ වගේම අපි ඊටාමත්ම අලස ජීවිත ගත කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම සඳහන් කරොත් අපි හිතමු අපි පරිගණකයක් ඉදිරියේ වාඩි වෙලා තමයි අපි රැකියාව කරන්නේ. එතකොට අපි සමහර විට පැය ගාණක් දවසට මේ පරිගණකයේ ඉදිරියේ වාඩි වෙලා කාලය ගත කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාව කරනවා වෙන්න පුළුවන්. එතනදී ඒකත් ශරීරයේ පැත්තෙන් ගත්තොත් අලස ක්‍රියාකාරකමක් තමයි. ඒ කියන්නේ අපි ඒක අපේ රැකියාව වශයෙන් කරත් ඒක ශරීරයේ පැත්තෙන් ගත්තොත් ඒක අලස ඉරියව්වක්. එතකොට ඒ වගේ දේවල් මේ දේවල් වලින් තමයි ගොඩාක් වෙලාවට අපි අර මේ ආඝාතය කෙලින්ම ඇති නොකරගත්තත් ආඝාතය ඇතිවීමට බලපාන හේතු මේ ඇති කරගන්නේ මේ දේවල් වලින්. ඉතින් ඒ වගේම අපි අධික ලුණු භාවිතා කරලා ආහාර පිළියෙල කිරීම ඒ වගේ දේවල් අපිට සඳහන් කරන්න පුළුවන් අපේ ජීවිතයේ තියෙන වැරදි දේවල් විදියට. ඒ වගේම ඊට අමතරව අපේ තියෙනවා වෛද්‍යමය පැත්තෙන් තියෙන හේතු තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක් ගත්තොත් ඒ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙක්ගේ ගොඩක් වෙලාවට මේ ආඝාතය නැතිවීමට තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම අපි දන්නවා ගොඩක් වෙලාවට හෘද රෝගීන් සිටිනවා. එතකොට හෘද රෝගීන්ගේ ඒ වගේ ආඝාත තත්ත්වයන් නැතිවීමට තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි අපි අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම ඒ කියන්නේ අහිතකර තෙල් මට්ටම් ඒ වගේම අපි ගොඩාක් අපේ ශරීරයේ වැඩි නම් ඒකත් ඒ දේවල් වලට බලපානවා. ඒ වගේම මේ සඳහා මේ ජානමය සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපේ පවුලේ කෙනෙක් ඉන්නවා නම් ආඝාත තත්ත්වයක් ඇති වෙච්ච එහෙම නැත්නම් අපේ සමහරට සීයා කෙනෙක් වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඒ වගේ ඒ පවුලේ ජානමය සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඒ වගේම ඖෂධ භාවිතාව දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට සමහරක් රෝගීන් විශේෂයෙන්ම හෘද රෝගීන් භාවිතා කරනවා ඇන්ටි කොයගුලන්ට් බෙහෙත් එහෙම නැත්නම් මේ ඖෂධ. එතකොට ඒ වගේ භාවිතා කරන කෙනෙක් වුණත් ඒ රුධිර නාල සියුම් වෙලා තින් වෙලා එතනදී පිපුරා යෑමක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ වෛද්‍යමය හේතු. එතකොට එතනදී වෛද්‍යවරයෙක්ගේ අවධානය ඊටමත්ම ඒ සඳහා වැදගත්. අපි මේකම කතා කරමු මේ ආඝාත තත්වයක් ඇති වුණ කෙනෙකුට මොන වගේ ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? දැන් අපි සඳහන් කරොත් එහෙම බටහිර වෛද්‍ය විද්‍යාව යටතේ එනවා ක්‍රමවේදයන් දෙකක්. එකක් තමයි වෛද්‍යවරයෙක් සිදු කරන ඖෂධ සහ ශල්‍ය කර්ම භාවිතයෙන් කරන ප්‍රතිකාර ක්‍රමවේදයන්. ඒ වගේම බෞචිකිත්සකවරයෙක් කරන භෞතික ක්‍රම භාවිතාවෙන් කරන ප්‍රතිකාර ක්‍රමවේදයන්. මේ කියන ක්‍රමවේදයන් දෙකම ආඝාතයට ලක්වෙච්ච රෝගියෙකුට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි ආඝාතයක් ලක්වෙච්ච රෝගියෙක් අපි හිතමු රෝහලට පැමිණලා සිටිනවා කියලා. එතනදී මූලිකව අවශ්‍ය වෙන්නේ එයාගේ රුධිර නාලය පුපුරා ගිහිලා තියෙනවා නම් එහෙම නැත්නම් අමීරතාවයක් තියෙනවා නම් ඒක ඉක්මනින් හඳුනා ගැනීම. එතකොට ඒක ඉක්මනින් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න ඕනේ. එමගින් තමයි තවදුරටත් මේ ආඝාත තත්ත්වය වර්ධනය වීම එහෙම නැත්නම් තවත් රුධිර නාල පුපුරලා යන්න පුළුවන්. එමගින් මොළයට තවත් දැඩිසේ හානි වෙන්න පුළුවන්. ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි සමහරක් ආඝාතයට ලක්වෙච්ච රෝගීන්ගේ මම අර කලින් සඳහන් කරා වගේ අපේ මාතිෂ්ක එහෙම නැත්නම් මොළේ රුධිර නාලය පුපුරා ගිහිලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පුපුරා ගිහිලා තියෙනකොට ඒ පුපුරා යෑම නිසා රුධිරයේ එකතු වීමක් සිදු වෙනවා මොළයේ ඇතුළේ. අපි ඒකට කියන්නේ හිමොරේජ් එකක් කියලා. එතකොට ඒ වගේ හිමොරේජ් එකක් තියෙනවනම් සමහරක් වෙලාවට විශේෂඥ ඒ කියන්නේ ස්නායු පිළිබඳ විශේෂඥ සල්ල වෛද්‍යවරයෙක් තීරණය කරන්න පුළුවන් මේ රුධිරයේ ශල්‍ය කර්මය මගින් අයින් කරන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ ප්‍රතිකාරකම වේදයන් සිදු කරනවා වෛද්‍යවරයෙකුගේ නිර්දේශය යටතේ මෙඩිකල් මැනේජ්මන්ට් එක විදියට. ඊට පස්සේ දැන් මම සඳහන් කරන්නේ මේ මාතිෂ්කෙන් තමයි අපේ මොළයෙන් තමයි සියලුම ක්‍රියාකාරීත්වයන් පාලනය කරන්න කියලා. එතකොට මොළයේ යම්කිසි කොටසකට රුධිර සැපීම නැති වෙලා ඒ කොටස සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණාම ඒ කොටස මගින් පාලනය කරන ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ශ්‍රවණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පිනීම වෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කේටේ ගිලීම වෙන්න පුළුවන්. මේ දේවල් නැති වෙලා යනවා. එතකොට මේ දේවල් නැති වී ගිය දේවල් නැවත ඇති කිරීම බොහෝ දුරට සිදු කරන්නේ බෞද්ධිකිස්සාව යටතේ. එතකොට දැන් ගොඩක් වෙලාවට කෙල ගිලීම වගේ නම් ඔකියුපේෂනල් තෙරපි වලින් කරන්නේ. නමුත් අර ශාරීරියේ අතපය වල වළංගුතාවයන් නැතිවීම ඒ වගේම මූණේ තියෙන මාංශ පේශීන් අකර්මණ්‍ය වීම ඒව නැවත යථාතතරපත් කරන්නේ බෞද්ධිකිස්සක ප්‍රතිකාර ක්‍රමවේදයන් මගින්. එහිදී බෞද්ධිකිස්සක වේදියකු සිදු කරන්නේ එයා මූලික තක්සේරුවක් ගන්නවා. ඒ කියන්නේ අපි ඊට කියනවා ඉංග්‍රීසියෙන් ඇසෙස් කරනවා කියලා. ඇසෙස්මන්ට් එකක් අරගෙන අපි ගන්න ඕනේ ෆිසියෝതെරපි ඩයග්නෝස් එකක්. මෙයාගේ මේ අඩුපාඩු වෙලා තියෙන්නේ මොලේ මෙන්න මේ කොටසේ තියෙන අකර්මණ්‍යතාවයේ හින්දා ඒ දේවල් නැති වී යමින් කියලා. එතකොට අපි කරන්නේ අපි හිතමු නිකන් මම උදාහරණයක් කියන්න. දැන් අපි අපේ පරිගණකයකට වෛරසයක් ගියහම වෙන්නේ
ඒ පරිගණකයේ තියෙන සිස්ටම් ෆයිල්ස් මැකෙනික. එතකොට පරිගණකයට අර වැඩක් කරන්න ඕන විදිය කියලා දුන්න අනුපිළිවෙල නැති වෙලා තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? නැවත වතාවක් අපි ඒක මේ අපි රිකවර් කරනවා ආය අර සිස්ටම් ෆයිල්ස් ටික දාලා. ওই දේනේ අපි ෆෝමැට් කරලා කරන්නේ. ඒ වගේ තමයි මොලේත් අපි කරන්නේ. දැන් අර නැති වී ගිය කොටසට අදාළ කාර්යයන් ටික අපි බ්‍රේන් එකේ අපේ බ්‍රේන් එකේ ඕන තරම් තියෙනවා භාවිතයට නොගත් කොටස්. අන්නේ භාවිතයට නොගත් කොටසකට අපි රීඩියුකේට් කරනවා. ඒ කියන්නේ නැවත කියා දෙනවා. හරියට පොඩි ළමයෙකුට දෙයක් උගන්වනවා වගේ මොලේට ඒ දේ කියලා දෙනවා. මෙන්න මේ දේ කරන්නේ මෙන්න මේ විදිහට කියලා. ඒ සඳහා බෞද්ධ චිකිත්සක වේදිකුට තියෙනවා යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක්. ඒ කියන්නේ ප්‍රතිකාර ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයන් මගින් අපි මොලේට නැවත වතාවක් ට්‍රේන් කරනවා අර දෙයම. ඉතින් සමහර විට අගාතයක් හැදිලා අතපය කොලෝ ගන්න බැරුව ඉන්න මිනිස්සේ සමහරට සති දෙකෙන් මාසෙන් නැවත සම්පූර්ණ යථාතත්වයට පත් වෙලා එයා සමාජගත වෙලා එයාගේ රැකියාවල් ඒ දේවල් සියලුම දේවල් කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. හොඳයි. දැන් අපි මේ විදිහට කතා බහ කරා මේ ආගත තත්ත්වය කියන්නේ මොකක්ද? මේ වගේ තත්ත්වයක් හඳුනාගන්නේ කොහොමද? මේකට බලපාන හේතු මොනවද? ඒ වගේම ප්‍රතිකාර ක්‍රම මොනවද කියන කාරණේ. දැන් රෝග තත්ත්වයක් ඇති වෙලා අපි ඒකට ප්‍රතිකාර කරනවට වඩා ගොඩක් වටින දේ තමයි අපිට මේ රෝග තත්ත්වය නැති වෙන තින ඉඩකඩ අහුරාගෙන මේ රෝග ඇතිවීම වළක්වා ගැනීම. ඒ නිසා අපිට පැහැදිලි කරන්නකෝ ජානක මහත්මයා, අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකින්ට දෙන තින පණිවිඩය මොකද? මේ වගේ රෝග තත්ත්වයකට ලක් නොවේ ඉන්න නම් අපේ ජීවන රටාව අපේ චර්යාවන් කොයි විදිහටද අපි සකස් කරගන්න ඕනේ? ඉස්සල්ලාම මම පටන් ගන්නම්. දැන් ඇති වුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා ඒකට ඔයගොල්ලෝ මතක තියාගන්න. ෆාස්ට් කියලා FAST ඉස්ස එහෙම සැකකටයුත්තක් තියෙනවා නේ, ඔයගොල්ලෝ අනිවාර්යයෙන් බලන්න ඕනේ මුහුණ ගැන. ඒ කියන්නේ F කියලා කියන්නේ ෆේෂල්. ඊට පස්සේ අත් ගැන බලන්න, arms. ඊට පස්සේ මේ S කියලා කියන්නේ අපේ කතනය ගැන බලන්න. ඊට පස්සේ T කියලා කියන්නේ ටයිම්. ආයේ වෙලාව බල බල ඉන්න දෙයක් නැහැ. ඉක්මනට රෝගියාව රෝහලට ගේන්න ඕනේ. මොකද මට පෞද්ගලිකවත් අත්දැකීම් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒ කට්ටිය මේ ප්‍රතික්ෂේප කරන රෝහල් ගත වීම. ඉතින් ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් මම නැවත නැවතත් කියන්නේ ඒකයි. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන්, ඒ පමා කිරීමෙන් ප්‍රශ්නය සමහරට පස් ගුණයකින් විතර වැඩි වෙනවා. එතකොට නැවත යථාතාත්වයට පත් කිරීමත් ඉතාමත්ම අමාරුයි. අමාරුවෙන් කරන්න ඕනේ. ඒකින්ද මම නම් හිතන්නේ වැඩිහිටි පුද්ගලයෙක් වුණත් එයා කැමති වුණත් අකමැති වුණත් හොඳම දේ තමයි ළඟම තියෙන රෝහලකට අරන් එන එක. ඒක තමයි කරන් තියෙන නුවණම දේ. එහෙම නැතුව අඩුතරමේ පැය භාගයක්වත් බලන් ඉන්න එක ඒක හොඳ නෑ. ඒ දේ කරන්න ඕනේ. ඒ වගේම තමයි අර අපි සඳහන් කර අවදානම් සාධක, ඒ වගේම අපේ ජීවන තත්ත්වයෙන් බලපාන්න පුළුවන් දේවල්, ඒ වගේම වෛද්‍යමය පැත්තෙන් බලපාන්න පුළුවන් හේතු. එතකොට එහෙම දේවල් තියෙන කෙනෙක් එනවනම් ඉන්නවනම් අපි ඒක ඉතාමත්ම අවධානයෙන් බලන්න ඕනේ. මේ දේවල් අපිට තියෙනවනම් අපිට අවදානමක් තියෙනවා ස්ට්‍රෝක් එකක්, එහෙම නැත්නම් ආගාධයක් ඇති වෙන්න. එතකොට අපි ඒකට විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ලයිෆ් ස්ටයිල් එක, අපි අර හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කරගන්න ඕනේ. කියන්නේ ඒ දේ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් අපි දන්නවා මේ දවස්වල කොහොමත් අපිට මනසට පීඩාව වැඩි. එතකොට අපිට ඒ රිස්ක් එක නිතරම වැඩි වෙනවා. ඉතින් අපිට සරලවම කරන්න පුළුවන් දේ තමයි මුලින්ම ගෙදරට ඩිජිටල් ප්‍රෙෂර් මීටර් එකක්. අපි දන්නවා දැන් අපිට හැම තියෙන ප්‍රෙෂර් මීටරෙම්ම, ඒ කියන්නේ අපේ රුධිර පීඩනයම අයින් තියෙන හැම උපකරණෙම මයින් හැම පුද්ගලයාම දන්නේ නැහෙනි. එතකොට ඕනෑම කෙනෙකුට භාවිත කරන්න පුළුවන් ලේසිම උපකරණයක් තමයි ඩිජිටල් ප්‍රෙෂර් මීටර් එකක් කියන එක. ඒක ඒ කියන්නේ අතිවිශාල මුදලක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් අපිට ගෙදරට ගන්න පුළුවන්. එතකොට අපිට නිතරම අපේ රුධිර පීඩනය අපිට මයින්න පුළුවන්. එතකොට අපිට ඒකෙන් පුළුවන් ගොඩාක් රිස්ක් එක අඩු කරන්න. මොකද මේ ආඝාතයක් ඇති වෙන්න තියෙන ඉතාමත්ම ඉහළ නැඹුරුතාවයක් තියෙන්නේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන කෙනෙකුට. එතකොට අපිට අර වගේ ප්‍රෙෂර් මීටර් එකක් ගෙදර තියෙනවා. අපිට නිතරම අපේ ගෙදර ඉන්න සියලුම පුද්ගලින්ගේ බලන්න පුළුවන්. මොකද මේක වයස්ගත පුද්ගලින්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේක දැන් තරුණ පරම්පරාව ඇතුළේ ගොඩක් තියෙනවා. දැන් අපිට රෝහලේ ගොඩක් දකින්න හම් වෙනවා තරුණ අය. ඉතාමත් ඒ කියන්නේ මගේ වයසේ අයත් මට වඩා අඩු වයස්වල අයත් මේ කියන ආඝාතයේ තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන් මේ ආඝාතයේ තත්ත්වය වගේම මේ හෘද රෝගී තත්ත්වයන් වලින් එනවා. ඒකින්ද අපි අපිව නොසලකා හරින්න හොඳක් නැහැ. අපි සියලුම මේ ගෙදර ඉන්න සමාජිකින් අපිට මේක මැන බලන්න පුළුවන්. ඒ වගේම දේ තමයි ඊළඟ දේ අපේ ලයිෆ් ස්ටයිල් එක. දැන් උදාහරණයක් විදිහට මම අර කලින් සඳහන් කළා වගේ අපි නිතරම පරිගණකයක් ඉදිරියේ වාඩි වෙලා ඉන්න සිටින කෙනෙක් නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි ඒ අපිට ඒක රස්සාවනේ කරන්න ඕනේනේ. නමුත් අනිත් වෙලාවෙදී අපි ඊට වෙනස් වූ ආකාරයේ අපේ ශරීර දේවල් ක්‍රියාකාරකම් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අපිට ඇවිදින්න යන්න පුළුවන්. ඒ වගේම අපිට සයික්ලින් වගේ දෙයක් කරන්න පුළුවන්. සයිකල් එකක් අරගෙන පදින්න පුළුවන් ඉඳ තියෙන තැනක. එහෙම නැත්නම් ට්‍රෙඩ්මිල් වගේ එකක වෝක් කරන්න පුළුවන්. ගොඩාක්ම
ධෛර්යමත් කරන්නේ සාමාන්‍ය නැචරල් තනතිල්ලක ඇවිදින්න ස්වභාවික තනතිල්ලක ඇවිදින්න කියන එක මොකද ට්‍රෙඩ්මිල් වලත් ඇවිදිනවා කියන එක සමහරක් වෙලාවට රෝග වලට හේතු වෙනවා විශේෂයෙන්ම සන්ධි ආශ්‍රිත රෝග වලට ඒකින්ද හොඳම දේ තමයි ඇවිදින්න යන එක ඒ වගේම අපිට කරන්න පුළුවන් තව හොඳම දෙයක් තමයි පිහිනීම අපි කියන්නේ ස්විමින් කියලා මොකද මේ පිහිනීම කියන ක්‍රියාකාරකම අපි සාමාන්‍යයෙන් ඇවිදීම සහ සයික්ලින් කියන ක්‍රියාකාරකම් වලට වඩා ගොඩක් හොඳයි ශාරීරියේ ගොඩ සන්ධි වලට ඒ වගේම ශරීරයේ තියෙන බොහෝ මාංශ පේශීන් වලට ඊටාමන්ම හොඳ මට්ටමේ ක්‍රියාකාරකමක් සිදු කරනවා එතකොට ශරීරයේ හොඳට ජංගම ශීලිය පවත් ගන්න පුළුවන් ඉතින් අපිට පිහිනන්න පුළුවන් එතකොට ඒ වගේ දේවල් අපි කරන්න ඕනේ ඒ වගේම ඊළඟ දේ තමයි අපි පවුලේ සමාජිකයෝ අතර කතා බහ ටිකක් වැඩි කරගන්න ඕනේ මොකද අපි දන්නවා ජංගම දුරකතනත් එක්ක අපි ගොඩාක් සීමා වෙලා තියෙනවා පවුලේ සමාජිකයෝ එක්ක මුහු වෙන ගතිය. ඉතින් එතකොට ඒ දේවල් අපිට කරන්න පුළුවන්. මොකද මට කලින් සඳහන් කරන්න බැන්න දැන් ඇත්තටම ආඝාතයක් ඇති වෙච්ච රෝගියෙක් ගොඩාක් වෙලාවට එයා ඉමෝෂනලි කොම්ප්‍රොමයිස් වෙනවා. ඒ කියන්නේ ඉමෝෂනලි ඒ කියන්නේ අපි කියන්නේ හැඟීම් එයාට හැඟීම් පාලනය කරගන්න බැරි තත්යකට පත් වෙනවා. එයා එකින් ගොඩාක් මානසිකව වැටෙන්න පුළුවන්. අපි කියන්නේ ડિප්‍රෙස් වෙනවා කියලා මානසිකව වැටෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක් එක්ක ඇත්තටම කතා කරන එක ටිකක් අමාරුයි මුල් මාතේ. මොකද එයාට ඉක්මනට කේන්ති යනවා. සමහරක් වෙලාවට අපි කියන දේ යා නුහුරට ගන්නවා ඒ වගේ ගොඩාක් දේවල් වෙනවා එතකොට ඉතින් ගැටීම අවම කරගන්න එක තමයි හොඳම ඒක මම මෙහෙම කිව්වට වචනින් කිව්වට මේ සරල නැහැ ඒක ටික අමාරුයි නමුත් අපි කොහොම හරි මේ පරිසරය හදා ගන්න ඕනේ ඒ වගේම අර මම කලින් සඳහන් කරා වගේ පෞලි සමාජිකයෝ තව ටිකක් කතා බහ කරලා ඉන්න පුළුවන් ඒ වගේම එකට ඇවිදින්න කරන්න යන්න පුළුවන් ඒ වගේ දේවල් ගොඩක් හොඳයි ඒ වගේම තමයි අර එක වතාවක් පිසීමේදී භාවිතා කරපු තෙල් වර්ග අපි සමහරක් වෙලාවට අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි නැවත නැවත භාවිතා කරන එකත් ඉතාමත්ම හිතකර තත්ත්වයක්. ඉතින් මේ වගේ කාලයක අපිට පුළුවන් නම් පොඩ්ඩක් ඔය තෙල් භාවිතාව චුට්ටක් අඩු කරන්න ඒකත් හොඳයි. ඒ වගේම ලුණු අධික ආහාර භාවිතය අඩු කරන්න පුළුවන්. ඒ වගේ මේ මම කිව්ව දේවල් වලින් අපිට නිවස ඇතුලේ පොඩි වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. එතකොට මේ කියන වෙනස්කම් වලින් අපිට ඒක අවම කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි මම සඳහන් කරන්න ඕනේ දැන් අපි අපේ සමාජයේ ඉන්නවා දීර්ඝකාලීනව විවිධ රෝග වලට ප්‍රතිකාර ගන්න එතකොට ඒගොල්ලෝ දීර්ඝකාලීනව මේ ඖෂධ ලබා ගන්නවා. එතකොට එහෙම අය විශේෂයෙන් භාවිත මේ වගකීම් සාගත වෙන්න ඕනේ. එයාලගේ විශේෂයෙන්ම අපි දන්නවා කිඩ්නීස්, ලිවර් ඒ වගේම මේ මම අර සඳහන් කරපු විදිය ආගාදයට හේතු විය හැකි ප්‍රති ඖෂධ ගන්නවා නම් එහිදී ඊටාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් මම හිතනවා පුළුවන් කියලා අපිට මේක අවම කරගන්න. මම අවසාන වශයෙන් නැවත මතක් කරනවා. එහෙම සැකකටයුතු තත්ත්වයක් තියෙනවා නම් වහාම රෝහලට එන්නේ කියලා. හොඳයි ඉතින් අපි අද දවසේ කතා බහ කරේ ආඝාත තත්ත්වයේ පිළිබඳව. ඉතින් මේ කියපු කාරණා හොඳින් සිහියේ තියාගන්න යම් හෝ වෙනසක් මේ කියපු ආකාරයේ ශාරීරික වෙනසක් ඔබේ පවුලේ කෙනෙක් තුළ ඔබට දකින්න ලැබුණොත් හිත හිතා ඉන්නපා බල බල ඉන්නපා පුළුවන් තරම් ඉක්මනට වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න. ඒ වගේම මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නට තිබෙන ඉඩකඩ වළක්වා ගන්න අපි මේ අවසාන වශයෙන් සඳහන් කරපු කාරණාවනුත් ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා අපි බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ විදිහට නිරෝගීමත් තෘප්තිමත් බොහොම සැනසිලිදායක ජීවිතයක් ඔබට ලැබෙනවාට අපි හැමදාමත් කැමති. ඒ නිසා තමයි මේ වගේ විශේෂ විශේෂාංග හරහා ඔබව දැනුවත් කරන්න අපි නිතින්ම පෙළඹෙන්නේ. ඉතින් අද දවසේදීත් බොහොම වටිනා කතා බහක් එකතු වෙන්න අපිත් එක මැදිරියට එකතු වුණාට ඔබතුමන්ට බොහොම ස්තුතියි. ආයිබන් කියලා සමුදෙනා සුබ දවසක් ඔබතුමන්ට. සුබ දවසක්.